පසුගිය සතිවලදී අපි ඔබට ප්‍රවෘත්ති නිවේදනය, සජීවී නිවේදනය, ආරාධිත සම්මුඛ සාකච්ඡාවල වැනි නිවේදන කලාවේ විවිධ මානයන් පිළිබඳ තොරතුරු රැගෙන ආවා. ඉතින් අදත් අපි සූදානම් නිවේදනයේ තවත් එක් සුවිශේෂී උපතකටක් වෙත අවධානය යොමු කරන්න. ඒ තමයි ක්‍රීඩා විස්තර විචාරය. එහෙමත් නැත්නම් ස්පෝර්ට්ස් කමෙන්ටරි. ඉතින් අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල විකාශන ඒකකය සමග නිබඳවම රැඳී සිටින්නට අප නරඹන ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. තරඟාවලියක් සජීවීව පවතින අවස්ථාවේදීත් රූපවාහිනී හෝ ගුවන්විදුලි මාධ්‍ය හරහා විකාශය වන අවස්ථාවේදීත් තරඟාවලියේ තොරතුරු ප්‍රේක්ෂකාගාරය වෙත ලබා දීම හඳුන්වන්නේ නිවේදනයක් ලෙස නොව ක්‍රීඩා විස්තර විචාරකයක් ලෙසයි. මෙම කාර්ය සිදු කරන තැනැත්තා ක්‍රීඩා විස්තර විචාරකයා එහෙම නැත්නම් ස්පෝර්ට්ස් කමෙන්ටේටර් ලෙස හඳුන්වනවා. ක්‍රීඩා විස්තර විචාරයක ප්‍රධානතම අරමුණ වන්නේ නරඹන්නන්ට ඔවුන්ගේ නැරඹුම් අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා කාලෝචිත ආකාරයකින් මෙන්ම ඔවුන්ට ළඟා විය නොහැකි තොරතුරු සැපීමයි. ක්‍රීඩාවක සුදුසුම මොහොතේදී එහි ඉතිහාසය හා වැදගත්කම් පිළිබඳ කරුණු කාරණා ඉදිරිපත් කරමින් ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් දැක්වීමට ක්‍රීඩා විස්තර විචාරකයෙකුට හැකියාව තියෙනවා. අප හැදිරි තින්දු පැහැදිලි කිරීම පැනි සුවිශේෂී සිදුවීම් පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම ක්‍රීඩාවල රස මුසුතැන් පවසමින් ප්‍රේක්ෂකයා පිළිවීමටත් ක්‍රීඩා විස්තර විචාරකවරයෙකුට පුළුවන්. ඉතින් අපි දැන් ක්‍රීඩා විස්තර විචාරක වීඩියෝ දර්ශනයක් වෙත යොමු වෙමු. කැපිපෙන දස්කම් දැක්වයික්, ඒ වගේම මේ කඩුල්ල පිසිපස්ස සින ඩෙරික්, මේ තරඟමාලා පුරා තම අපූර්ව දස්කම් දැක්වයික්, අවසුදානම ඒ වගේම විනෝද් තාකුර් අවසන් පන්දු කීපය තුල පැමිණ වැඩි ලකුණු සංඛ්‍යාවක් හිමි කර ගනිමින් කණ්ඩායම තුල සූදානම් පන්දු යවන්න ආරම්භක පන්දු යවන්න සුදානම් පාන්දු යොමු කිරීමට ප්‍රථම පාන්දු යොමු කරන සුදානම් හාරවා පහරක් ලකුණු අයක් හිමි කර ගන්නවා මේ ඩිකේට් කලාපයෙන් ප්‍රබෝධ මාතු දැස්සනක් ඊළඟට ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙස ගොඩනගා ගත යුතු නිපුණතා පිළිබඳව සලකා බලමු. වචන සමග සංක්ෂිප්ත දැක්ම ප්‍රේක්ෂකයා දකින දේට වඩා වැඩියමක් දැකීමට හැම විටම උත්සාහ කළ යුතුයි. එම අත්දැකීම ඔබේම රිද්මයකට ඔබේම ස්වරයෙන් ප්‍රේක්ෂකයා සමග බෙදා ගන්න. ඒ සඳහා ඔබගේ වාග්මාලාව පුළුල් කර ගැනීමත් සරල වාග්මාලාව භාවිතා කිරීමත් ඉතා වැදගත්. ක්‍රීඩාවේ හැඟීම් පිළිබිඹු කරන්න. ක්‍රීඩාවේ පවතින ජවය, වේගය, ශක්තිය, ත්‍රාසය, කුතුහලය, ඇතැම් විට බීතිය මෙන්ම සතුට විනෝදය බෙදා ගැනීමට ඔබේ කටහඬ භාවිතා කරන්න. අනිත් විචාරකයන්ගේ හඬට හුඟකන් දීම. බොහෝ විට ක්‍රීඩා විස්තර විචාරයකදී විචාරකයින් දෙදෙනෙක් සම්බන්ධ වෙනවා. එබැවින් ඉදිරිපත් කරන කරුණු මනා ගැළපීමකින් හා මනා එකඟතාවයකින් යුතුව ඉදිරිපත් කිරීමට මේ මගින් අවකාශය ලැබෙනවා. ප්‍රතිපෝෂණයට සවන් දෙන්න. ප්‍රේක්ෂකාගාරයේ ලබා දෙන ප්‍රතිචාර පිළිබඳ හැම විටම සැලකිල්ලෙන් සිටිය යුතුයි. කිසි විටක තරඟයක් අවසන් වීමට පෙර දිනන පිළිමයයි ප්‍රකාශ කිරීම හෝ පක්ෂපාතී වීම නොවිය යුතුයි. තත්වයන් අපේක්ෂා කරන්න. ක්‍රීඩාවක මොහොතින් මොහොත පවතින්නේ කුතුහලයේ. ඇතැම් විට අනපේක්ෂිත සිදුවීම් හදිසි අනතුරුවද සිදුවේ හැකියි. මෙවැනි අවස්ථාවකදී ක්‍රීඩා විස්තර විචාරකයා අනවශ්‍ය ලෙස කලබලයට පත් වුවොත් එමගින් ප්‍රේක්ෂකාගාරයේද දැඩි බලපෑමක් සිදු විය හැකියි. ක්‍රීඩකයින් ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩා නීති රීති පිළිබඳව මනා අවබෝධය. ක්‍රීඩා විස්තර විචාරය සිදු කරන ක්‍රීඩාවේ නීති රීති පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි. ඒ සඳහා ක්‍රීඩා නීති පොත හොඳින් පරිශීලනය කිරීම කළ හැකියි.
එසේම එක් එක් ක්‍රීඩකයා ක්‍රීඩා කණ්ඩායම පිළිබඳ මනා අවබෝධයක් මෙන්ම ක්‍රීඩා කණ්ඩායම පෙරදක්වු කුසලතාවයන් මෙන්ම දුර්වලතාවයන් වගේම ඔවුන්ගේ සුවිශේෂීතා පිළිබඳ හොඳ හැදෑරීමක් කළ හැකි මතකයන් තබා ගැනීම තරඟාවලියේ පෙරමතකයන් මෙන්ම මීට පෙර පැවති තරඟාවලින්ගේ මතකයන් ආවර්ජනය කිරීම ඉතින් ලබන සතියේදී නිවේදන ලෝලි ඔබ වෙනුවෙන්ම සූදානම් කළ තවත් සෙනෙහවර තිරණයකින් හම්වීමේ බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා මේ නිවේදන කලාවේ නව මානයන් අතික්‍රමණය සඳහාම වෙන්නු ස්වර්ණ ස්මිනාමය නිවේදන කලාවේ තාරුණ්‍ය අවතරණය